බල දෙන්නත් කොහෙලා කරා ප්‍රසාද බලින් ඉන්න ජෝඩු වගේ කොහෙරි මුල්ලක් කල්ලගෙන මුකුළු කර කර හිටි බලලා ඩොක්ටර් අපි වැරද්දක් කළේ නෑනේ අයියෝ පංජාර බින්දු කුංජු බල බලන්න හිටියේ නැද්ද පුෂ්පය අයියෝ අද බින්දු කුංජු පංජාර බින්දු නාඩන්න කුංජු ඩොක්ටර් දෙරගලින් කරන්න ඕ මං ගෙදර ගිහලා පංජාර බින්දු නාඩන්න කුංජු කරන්න ඉන්නේ මේ පාලයන් ගිහලා දෙන්නම් හොස්පිටල් එකේ ඉන්න අනික කවුද පණිවිඩයක් කියපල්ලා ඒ මගේ කවුබෝයිස්ලා දෙන්න කොහෙද ඔය දුවන්නේ දැන් මොකද්ද ඔයාලා කියන්න යන පණිවිඩය ගිහිල්ලා බලහංග කවුසියා අපිට ඒ ගහ ගන්න දෙනුනේ ඇතර ඩොක්ටර් මොකද්ද පණිවිඩය කියන්නේ ඔන්න ලෝක ස්පිරිතාල සංගමයෙන් එනවලු අපේ සර්විස් එක චෙක් කරන්න අද හෙටම ටයිකාරයෙක් එන්න ඉඩ තියෙනවා අපේ හොස්පිටල් එකේ විනය කොහොමද පිළිසිතුකම කොහොමද ලෙඩ රෝග පිළිබඳ අපේ දැනුම කොහොමද නම් මනම් ඔක්කොම හුට් අපර ටිකට චෙක් කරන්න. යෝ ඩොක්ටර් උන්ටත් වෙන වැඩ නෑනේ මේ වස්සේ රින් ගන්න නැද්ද පුෂ්පය අයියා. ඩොක්ටර් කිසි දෙයකට බය වෙන්න එපා. මෑන් ඉන්න වෙලාවේ අපි ඉන්නන් නිකන් එන්න පා වෙන පෝ පැල වගේ. හැබැයි යෝ මං දන්නවනේ බලයි පැටිකිරිය මේ ඔය එන පුද්ගලයාට හොඳට ෆේස් කරේ නැත්නම් අපි මේ මුළු හොස්පිටල් එකම සීස් කරයි. ඔඩේ අප්පා මරනේ ඩොක්ටර් මරේ මරු මං හරි වාසයි ඩොක්ටර් මම පොඩි කාලේ දන් ආදුමද ඇත්තමයි යෝක මොකද්ද චීස් චීස් ගන්න ඇයි ඩොක්ටර් කිව්වේ දැන් එයා මේ වගේ නැත්තම් මේ හොස්පිටල් එකම චීස් කෑල්ලක් කරනවා කියලා අයියෝ පුෂ්පේ අයියේ උඹ ඉංග්‍රීසි දන්නේ නැත්තම් මුකවරුම හරි දාගෙන ඉඳන් දැනල් දෙව කතා කරන්න නැතුව අයියෝ චීස් නෙවේ සීස් සීස් කියන්නේ අක්කට ඉංග්‍රීසියෙන් කෙටි කරලා මේ අනික් ගුණා මේ උඹලා කාගේ දරුවද බං ඈ මට කියහන්කෝ උඹලා කවුද මේ හොස්පිටල් එකේ වැඩට ගත්තේ ඩොක්ටර් ගත්තේ කවුද ඩොක්ටර් ගත්ත කෙනා තමයි අපිවත් ගත්තේ නැත්ද පුෂ්පයා නරියෝ සීස් කියන්නේ මේ මුළු හොස්පිටල් එකම සීල් කරනවා කියන එක අයියෝ ඩොක්ටර් මට කලන්තේ වගේ අයියෝ ගේ වාලි ගහන ලෝන් එකක් ගත්ත විතරයි දැන් ඉතින් ඔවා ගෙවන්න වෙන්නේ කිට්ටිය උගස් සීල තමයි නැත්ද පුෂ්පයා අයියා නැත්නම් ඒකට මොකක් කර විසඳුමක් දැන් තේරෙනව නේද බරපතලකම මේ හොස්පිටල් එකේ හැමෝටම කියපන් හා දයාව කරුණාව මෛත්‍රිය පාලා අතන මෙතන කේලම් ඕපදූප නොපා ආ තමන්ගේ නම්බුවත් රැකගෙන මේ හොස්පිටල් එකේ නම්බුවයි මගේ නම්බුවයි රැකගෙන ඔය එන පුද්ගලයාට ෆේස් කරන්න කියලා මදන් ඒ කියන්නේ අපිට ලොකු බොයන්නක් දාන්න දෙන්නේ ඩොක්ටර් අපි කොහොමත් බොයන උල්පත්නේ අපි පණිවිඩ දෙන්න සටපට ගාලා ඩොක්ටර් කිසි දෙයකට බලෙන්න අපි එක බලා යන්න පඤ්ඤාර විඤ්ඤු නාඩන කොඤ්ඤු පඤ්ඤාර විඤ්ඤු නාඩන කොඤ්ඤු පඤ්ඤාර විඤ්ඤු Oppan Gangnam Style Gangnam Style 낮에는 따뜻한 여자 밤이 오면 심장이 Are you born? ඔබ මේ පැමිණි තිබෙන්නේ සුමිසර නාරම්පණාව පෞද්ගලික රෝහලටයි සිංහල භාෂාව සඳහා කනද ඉංග්‍රීසි භාෂාව සඳහා නහයද දෙමළ භාෂාව සඳහා නිකටද මිරිකන්ද Good morning. You are very important to us if no extension. Please free my hair or first menu please touch my mouth. දැන් ඔබ නැවත සිංහල මෙනු වෙත පැමිණ ඇත. බාහිර රෝගීන් සඳහා බෙල්ලද ජෝජ් සේවා සඳහා බඩද අපේ නියෝජිතයක සම්බන්ධ කිරීම සඳහා හරරද ගසන්න ගසුල නේද හිල්ලෙන්න කන හිම්පල් හිම්පල් ගොඩ ගල්ලලා කවුද මේ හිම්පල් 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 ඒ සිකුරුනි නැගින්න ඒ මං කොහමද ගල්ලුනේ හරි දැන් හරි ෂා මරුනේ මේ හොස්පිටල් එක අනිත් හොස්පිටල් වලට වැඩිය ගොඩක් වෙනස්. ඇතුල් වෙන තැන ඉඳන්ම සේවකයෝ රෝගීන්ට සලකන්නේ බොහොම ආදරෙන් ගෞරවයෙන් භක්තියෙන්. මම මේ හොස්පිටල් එකට ලකුණු 10න් 10ම දෙනවා. මේ මහත්මයා කවුද?
මම තමයි අලුත් රෝහල් පරීක්ෂකතුමා. ඇයි මම එනවා කියලා කලින් කවුරු දැනුම් දුන්නේ නැද්ද? අනේ අපිට ආරජිනෝ ඉදියේ යෝවා. ඒකට අපි මේ ප්ලෑන් කළා මේ එන වෙල් ඕගනයිසින් එකක් කරේ. අපි දන්නව නැද්ද සිල මාත්‍ය නැහැ. අපි දැන් අපි මොකද දැන් දන්නේ මේ මුබෝර්ගේ බොරු කියන්නේ. අපි දන්නේ. අපි හිතන්නේ අපේ රෝහලෙන් බේත් ගන්න ආපු ගෞරවනීය රෝගී මහත්තයෙක් කියලා. නෑ. මම තමයි අලුතෙන්ම ඔයගලගේ රෝහල පරීක්ෂා කරන්න ආපු කෙනා. සිරාවට ඒ කිව්වේ නෑ මේ රෝහලේ සිරාවට බෙහෙත් කරනවා දමනවලට බෙහෙත් කරනවා ඒකයි මේ කිව්වේ සිරාවට කියලා. ඒක මිසක් මගේ මේ වෘත්තීය ජීවිතේට අවුරුදු 25ක් වෙනවා. මේ අවුරුදු 25 ඇතුළත මම රෝහල් 13,250ක්ම නිරීක්ෂණය කළා තියෙනවා. ඒ නිරීක්ෂණය කරපු 13,250න් 248ක්ම මම වහලා සීල් කළා දැන්. මේ සර් ඇහුවට මුකුත් හිතන්න එපා. මේ දැන් සර් ලෝක වටේ තිබ්බ ඉස්පිරිතාල ගොඩාරියක් සීරි තියලා වහලා දැම්මනේ. හැබැයි ඉස්පිරිතාල දෙකක් සීරි තියලා වහලා දැම්මේ නෑනේ. මේ ඇයි ඒ හොස්පිටල් දෙකෙන් එකක් මගේ ආදරණීය ලව්ලි වයිෆ්ගේ, අනිත් එක මගේ වයිෆ්ගේ ආදරණීය මාම්ගේ. ඒ දෙක සීල් කරලා වහලා දානවා කියන්නේ ඉතින් මට සීල් කරපු පෙට්ටියක තමයි යන්න වෙන්නේ. අනිත් එක මේ හොස්පිටල් එක මගේ හිතට හොඳට ඇල්ලුවා. ඒක නිසා මම තව දවස් 2-3 මේක ඉන්නේ තීරණය කරලා තියෙන්නේ. එතකොට ඔයා මම නානදි සිල්වා. මම හීම්පැල්ල. ආරු ගම්බේ හීම්පැල්ල. බොහොම ලස්සන නම් දෙක. හරි. සේන ගිලන්ඩ්. හරි. කෝල් කරපු විදිහට අන්න අර මිනිහයා තමයි අපේ හොස්පිටල් එකට පරීක්ෂකවරයා. ඕ බලන්නකෝ මෙයාගේ ඇක්ටිං පාට. පෙර දවස්වල නම් මල මූසිලි වගේ එහෙට මෙහෙට තැනපැන අපිට මොන මොන හරි කී කී ඉන්නේ. දැන් ඉතින් මෙයා කතා කරන්නේ හැමදේම එයා කරපු ගානට. මම තමයි උදේම ඇවිල්ලා මිතුලත් අතු ගෑවේ. මෙයා නිකම් මිතුල හොඳ මිසි වෙන්න හදන්නේ. මේ ඔයා ඒකට සෙකන්ඩ් වෙන්න එපා උදේ. ඇත්තටම මේ හොස්පිටල් එකේ වැඩ කරන මිනිස්සු හරිම කඩිසරයි. යන්න ඕනේ පොඩ්ඩක් කතා කරලා ඉන්න. තානියා මිසි, ඔන්න ඔයාට කරන්න බැරි වෙච්ච වැඩ ටික සේරම මං කරා. ලෙඩුන්ට ඉන්ජෙක්ෂන් දුන්නා, බෙහෙත් දුන්නා, ඒගොල්ලන්ව නාවලා කවලා පොලා සේරම වැටි කරා. පේ මිසි, ඇයිවත් මාත උදව් උනේ? මේ තව උදව් ඕනම් කියන්න හොඳේ. මොකද ලෙඩු කියන්නේ අපි පණ වගේනේ අයියෝ. ඇත්තට මුන්දින අර මානසික ඉස්සරහා ලෝකකමට වැඩ කරන හැටි විතර දෙනවන මුන්දිනට සෙකන්ඩ් වෙන්න ඇති වෙන්නේ. මිසි මම ඔයාට ආදරේ. ආ ඇයි යාට විතරද ආදරේ? ඔයා මට ආදරේ නැද්ද? මේ දෙන්නටම බෙදලා ඉතුරුනොත් එහෙම මට චුට්ටක් තියන්න හොඳේ ආදරේ. නෑ මම මේ ඇත්තමයි කියන්නේ. මම මෙයාලා දෙන්නටම ආදරේ. අනේ මෙහෙ දෙන්නේ කියලා නෑ. අපි දෙන්න විතරක් නෙමෙයි මේ මුළු හොස්පිටල් එකෙම පාවුලක් වගේ. අපි එක පාවුලක් වගේ ඉන්නේ නේද? නේද කියන්නේ. නේද පියුමි මිස්? අනේ කමන්නේ. මේ අපේ අම්මගේ නංගිගේ දුව වගේ ඉන්න තානියා මිසීනේ. ඉතින් එයාත් මට මගේම සහෝදරියක් වගේ. සමාවෙන්න. මටයි වැරදුනේ. මම මේ මහත මිසීට වඩා ඔය කෙට්ටු මිසීට තමයි ගොඩක් ආදරේ. නෑ එයා අපේ ලෝකුවාමගේ ලෝකු දුව වගේ මගේ සහෝදරියක් වගේ. ඒකද කමන්නේ. මම ඒ දෙන්නගේම බාප්පගේ පුතා වගේ අයියෝ. හරිද මන්දා? හොඳයි. මට මීට වඩා ඔයාලට කිසිම දෙයක් නෑ හංගන්න. ඇත්තටම ඔයාලා හරිම සමගි. මම බැලුවා ඔයගලන්ට එක එක දේවල් කියලා ඔයාලව අවුල් කරන්න, කොටවන්න. හැබැයි ඔයගොල්ලෝ කිසිම දෙයකින් අසමගිකම මට පෙන්නුවේ නෑ. ඒකම මං ඔයාට ආදරේ කිව්වහම මෙයා ඒ ආදරේට බොහොම හොඳට ගරු කරා. මට ඇත්තටම ගොඩක් සතුටුයි. අනිත් එක රෝගීන් ඔයගොල්ලොත් එක්ක කතා කරත් ඇති ඒ රෝගියාගේ ලෙඩේ සුව වෙන්න. එතකොට කවුද මේ ආදරයා? මෙයා.
එතකොට මෙයාගේ නම තමයි කෞෂාන්. ඒ කියන්නේ අපේ ඇටෙන්ඩන්ට් මල්ලි. මෙයාගෙන් කවුරු හරි ඇවිල්ලා උදව්වක් කිලුවොත් එහෙම මෙයා අනේ වාරේ නේද කොල්ලා. බොහොම හොඳයි. ඇත්තටම ඔයාලගේ අවංකම ගැන මට බොහොම විශ්වාසයි. මේ ඕගොල්ලෝ දන්නේ නැද්ද අද රෝහල් පරීක්ෂකවරයෙක් එනවා කියලා? නෑ නෑ. අපි දන්නේ නැහැ. බාලා. හරි. මං ඔයාලටත් ලකුණු 10 10 දෙනවා. සාරි සාරි. සාත්තට වැඩි කම්ට වැඩි සාරි. හොඳයි. මම මේ හිටපු දවස් දෙක තුනට මට තේරුණා මේ රෝහල ඉන්න රෝගීන් පිළිබඳව බොහොම වගකීමෙන් යුතුව කටයුතු කරන, යුතුකම් 100%ක්ම අකුරට ඉටු කරන, ඒ වගේම සේවක මණ්ඩලය බොහොම සමගියෙන් සාමයෙන් කටයුතු කරන පරිපූර්ණ රෝහලක් කියලා. ඇයි සර් අපි මෙතන ගෙනාවේ කියන්නකෝ? අපේ ඇති මොකක් හරි වැරද්දක් මේ අඩුපාඩුවක් එහෙම වුණා දන්නේ නැහැ නේද අයියෝ? නෑ 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 නෑ. එහෙම දෙයකට නෙවෙයි. මට වොමනා වෙලා තිබුණේ මෙහි වැඩ කරන සුළු සේවකයන්ගේ සාමාන්‍ය දැනීම පරීක්ෂා කරලා බලන්න. හරි අසාමාන්‍යයි. අයියෝ සර් රෝග මොකද්ද? අපි මේ ඉස්පිරිතාලේ අන්තර් දැනුම වෙනුව තරඟවලින් ෆස්ට් ගහලා කප් කප් කොල්ල දෙන්නෙක් නේද මචං? ඔව් ඔව්. හොඳයි. හරි. එහෙනම් මගේ පළවෙනි ප්‍රශ්නේ මට කියන්න බලන්න, අපේ ශරීරයේ තියෙන ආදරණීයව හැමෝම ආදරය කරන අවයවය කුමක්ද කියලා? හෘද වස්තුව. ආදරේ වැඩි වුණාමනේ වස්තුව කියන්නේ ක්‍රීඩ වස්තුව. ඔව් අයියෝ. හරි. මගේ දෙවෙනි පැනය. මේකයි මගේ දෙවෙනි ප්‍රශ්නේ. අපේ ශරීරයේ නිතරම රෝල් වෙවි තියෙන රෝගය කුමක්ද? අයියෝ සීට් ප්‍රශ්නයක්. කොලෙස්ටරෝල්. රෝල්. ඔබ නිවැරදි. කොලෙස්ටරෝල් තමයි නිවැරදි පිළිතුර. මීළඟට පුෂ්පී. ආනසරා නෝනදයක්. එහෙනම් මෙන්න ප්‍රශ්නේ. අපේ ඉස්පිරිතාලේ තියෙන එකම කාන්තා උපකරණය කුමක්ද? ට්‍රොලිය. ලිය ට්‍රොලිය. එකෙම්ම. බොහොම හොඳයි. මාවලස්. හරි. දැන් කෞෂි ඔබ. අන්න අනිස ඕන දෙයක් අහන්න. ඉස්පිරිතාලේ භාවිතා කරන කාගෙත් පුතා කවුද? අයියෝ සර් හරි සරල ප්‍රශ්නයක් මේ ඇහුවේ. ඒකට උත්තරේ තමයි ඉන්ජෙක්ෂන්. සත්ත. ඇත්තටම මට හරිම ආඩම්බරයි ඔය දෙන්න ගැන. මට කියන්න බලන්න පුෂ්පේ. ඉස්පිරිතාලේ සේවකයෝ හවසට සමුගන්න ස්ථානෙ කුමක්ද කියලා? මං යනවා සර්. See you. I see you. මගේ ඊළඟ ප්‍රශ්නේ මේ හොස්පිටල් එකේ කසාද නොබැඳපු එකම තරුණිය කවුද? අපේ ජෝඩි මිසි වගේ, ටාලියා මිසි වගේ මිසිලානේ. අයියෝ මලාට මිසිස්ලා වෙන්න බෑ. මම ඔයාලා දෙන්නට ලකුණු 10 10 දෙනවා. මගේ ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? වතුරේ වැටිපුරම හිටියාම වැළඳෙන රෝගයක් මොකක්ද? දිය වැඩියාව. තාම බලපා. පාටි දායක. බඩ. හරි. මෙන්න තවත් සරල ප්‍රශ්නයක්. පුළුවන් නම් කියන්න අපේ ශරීරයේ මැද පිහිට ඇති ඉන්ද්‍රියක් පපුවටමනේ ලය කියන්නේ. ඔව්. මෙතන තියෙන ලය තමයි. බොහොමත්ම හොඳයි ඔය දෙන්න. ඊළඟ ප්‍රශ්නේ. මේ රෝහලේ වැඩ කරන වෛද්‍යවරු තමන් යාළු වෙලා ඉන්න මිසීලට හොරෙන් දාන ආදර සංඥා ඉඟිබිඟි කියලා කියමුකෝ අපි. හඳුන්වන නම කුමක්ද? සර් අපේ කොල්ල කෙල්ල නම් නෝමල් ලෝක කියන්නේ ලයින් දානවා කියලා. හැබැයි අපි ස්පිරිතාලේ නම් කියන්නේ සේ ලයින් කියලා. සේ ලයින්. නියමයි. ඔයගොල්ලන්ගේ සාමාන්‍ය දැනීම නියමයි. මාවලස්. ෆැබියුලස්. ෆැන්ටාස්ටික්. ඇයි සර් ඉලාස්ටික් ප්ලාස්ටික් පේපර්ස් තව කියන්න? මගේ වසර 25ක සේවා කාලය තුල මේ තරම් ක්‍රෙඩිට් එකක් දීපු එකම හොස්පිටල් එක මේ හොස්පිටල් එක.
ඇත්තටම මට ගොඩක් සතුටුයි ඒ ගැන. මං අපේ ලොක්කට කියලා මාස්පතා වෙනවා මේ හොස්පිටල් එකට ආධාර. මේ සේවකයන්ගේ පඩි වැඩි කරන්න. ඒකම අව හොස්පිටල් එකට ඇම්බුලන්ස් එකකුයි තව උපකරණ ටිකයි මං එවන්නම්. අයියෝ ඇයි මේ තව හොස්පිටල් එකට යන්නේ? මේකට මේ වුණා හරිනේ. ඔව් මේකට මේකට මේකට. අනේ සාදු වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ. වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ. හරි හරි හරි. එහෙනම් මිස්ටර් ඩොනල්ඩ් බොහොම ස්තුතියි මේ කරන උදව් උපකාර වලට. දැන් ඉතින් ෆ්ලයිට් එකට වෙලාව හරි මං හිතන්නේ. නේද? හරි. ඕගලගේ ලකුණු දාපු ෆයිල් එක මං දෙනවා අපේ ලොක්කගේ අතටම. ඊට පස්සේ ඕගලන්ට බලන්න පුළුවන් ඕගලන්ට මාස්පතා එන ආදාර උපකාර දීමනා වරප්‍රසාද හැම දෙයක්ම ලැබෙනවා. එහෙනම් සල්ලි හරි 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 මේ ඩ්‍රයිවර් මල්ලේ මේ මහත්තයාව ප්ලේන් එක ගන්නම ගෙනියන්න ඕනේ උඹ. ප්ලේන් එක ගන්නවා දාපන්. හරි හරි හරි. එහෙනම් මට යන්න අවසර. ආයිබෝන් ආයිබෝන් ආයිබෝන්. ඒ බුතියත් ගියා. අම්මේ අම්මා පල්ලමේ මගේ ජීවිතේ මම මේ වගේ බොරු කන්දරාවක් නම් කියලා නැහැ. දැන් ඉතින් දෙයිනේ කියලා හිතේ සනසිල්ලෙන් හොස්පිටල් එකේ වැඩටික් කරගෙන ගිහයි. නාරං ඔව් මේ දැන් සර් එතකොට හිටගෙන ඔය ලැබිච්ච සල්ලි ඔක්කොම අපි අතරේ බෙදනවනේ. ડોක්ටර් ඔන්න යා එනකොට පොලිම පිළිගත්තේ මම. මට වැඩි කොටහ ඕනේ. දැන් එතකොට උඹලා ඇවිල්ලා කොටහ කොටහ ඉල්ලන්න මම මෙතෙන්ට වෙලා උඩ බලාගෙන හිටියද? හා? දැන් ඔය ඩොනාව ගොනාට අන්දන්ද හිටියේ කවුද? මම. නාමෙතර කොටහ ඉල්ලන්න. ඔය ඩොනා එනවා කියලා උඹලට කලින්ම කිව්වේ කවුද? මම. ඊට පස්සේ ඔය ඩොනායේ වන සල්ලි ඔක් පිටිපස්සේ නෙමෙයි ඊට පස්සේ ඩොනායේ වන සල්ලි ඔක්කොම මගේ account එකේ මොනවද මම්මල පෙන්නන්නේ අයියෝ අදිසියම ආදරර මෙච්චර ඉක්මනට ආවද අයියෝ ඉතින් මොකද මේ මිස්ටර් ඩොනල්ඩ් ડોක්ටර් නාරා මිස්ටර් ඩොනල්ඩ් නෙමෙයි බූතයා බූතයා අර උගලු අන්ද අන්ද හිටිය බූතයා ඇයිติ මේ හදිස්සියම ආවේ ඕගලන් කර ලකුණු දාපු ෆයිල් එක මට අමතකුණා මම ගිහිල්ලා නියම ලකුණු ටික දාගෙන දැන් අරගෙන ඉන්න යන්නම් ආ මිස්ටර් ඩොනල්ඩ් හරි 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 යන්න අයියෝ නැගෙන සර් සර් එතකොට අපේ කොටහ 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 බූතයා කිල්ලා ලෙඩ්ඩුන්ට කියපන් මෙතන මාරු දූතියෝ දෙන්නේ මූර්ගසම් වරුසාවේ රණ්ඩු වෙනවා කියලා. මේක තමයි මුන්ගේ සැබෑ තත්ත්වය. මේ මොකද මං දිහා බලාගෙන ඉන්නේ ඔය විදිහට? මම දන්නේ ඔක්කොම කරේ. මෙන්න මෙයානේ. මොකද්ද මේ මිනිහාගේ නම? ඩොනල්ඩ්. මොකද ඔගේ නම කියන්නකෝ. ඩොනල්ඩ් ඩොනල්ඩ් ඩොනල්ඩ්. හරියට හරි. අන්න ඒක ඉස්සරහා මෙන්න මේ ජාඩි ගිහිල්ලා නෝනේ මගේ නර්ස් නෝනේ සිහි වෙන මානේ ඉතර දෙවේලේ කියලා නෑටුවා. ඒ මිනිහා දාන්නව නම් එහෙම අපි එකගේ කමාසේ රින්ගුවා කියලා. මේ ජාඩි තමයි මොකදෝගේ නම කිව්වේ ඩෝ ඩා ඩොනල්ඩ් ඩොනල්ඩ් ඩොනල්ඩ්.